මිනිසුන්ට තේරෙන්නේ මේ ජාතිවාදය ඇතුලේ මේ එන්නේ යකෙක් කියලා. And he also said, hang on, he also... ඒ විද්‍යාත්මක ජාතිවාදය හරහා ඒ රටේ ජාතිවාදය උලුප්පලා ජනප්‍රියම කෙනෙක් හැටියට බලන්න. මතක තියාගන්න දරබ්බර තක්කඩි වචන කියන්න එපා. මිටි 70ක් අපි ළඟ තියෙන. කලනවා මේකේ කාගිනේ. අපිට ඕනි වැරද්දකට ආර්ථික සංස්කෘතිය වැරදි හදා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මට මු එපා කියලා හිතිච්ච මිනිහෙක් යටින් ජීවිතයක් නැතිනම් ඒ ජීවිතය අපව හදන්න බෑ කවදාවත්. Open fire against civilians in Ratapaswala Baliveria. ඒ ව්‍යාප්ත වෙනකොට රට ඇතුලේ නෑ මේක වැරදි කියලා කියන හැම මිනිහෙක්ම අතුරුදහන් වෙනවා. අතුරුදහන් වීම කියන්නේ සාපර අපරාධය නවත්තන්න ඕන නෙලා. නන්නාඳුනන වෙඩිකාරුවන් අතින් වෙඩිකම. Lasanthu Wickramathunga was not only an accomplished journalist and politician. ඒ අතුරුදහන් වෙච්ච අය ගැන ඔබ මොකද හිතන්නේ කියලා අහුවාම කිනා වෙලා. ඒව අතීතේ අනාගතය ගැන කතා කරමු කියලා බොහොම සෑහෙන උත්තර දෙන්න තරම් මුග්ධ මිනිස්සු බවට පත්. Trying to become the president of the future Sri Lanka. So if you concentrate on the future, I think it is better. මේ පුරවැසියන්ගේ අයිතිය රැකෙන්න නම් සැඟවුණු උන්මත්තකකම් තියන කිසිසේත් බලයට නොපැමිණිය යුතුයි. සයිජි කිව්වට එන්න කියලා ඒකයි තාමේ. හොඳයි. එනිසා ඔවුන් නාවහම වෙන දේ මොකක්ද? රටේ පවතින පොදු නීති තත්ත්වය තමන්ගේ අතට අරන් ඒක විකෘති නීති තත්ත්වයක් බවට පත් කළා. අනිවාර්යම අධිකරණයේ කකුල යට තියාගන්න. හැමදාම ඉන්නේ මහජනතාවත් එක්ක. අධිකරණය හරහා විසඳෙනවට වඩා කැලෑ නීතිය තමන්ගේ නන්නාඳුනන පිරිස හරහා කැලෑ නීතිය ක්‍රියාත්මක. බලේ ගැට්ටේ ඉන්නකොට කියනවා මේ කිය මමයි මට ඕනිය එළියට ගන්න. අද මේ ස්ථානෙට ආවා ඉන්දියානු මහත්මයා බලන්න. නීතිය මමයි එහෙමනම් ඒ කියන්නේ පැති තියෙන්නේ මට ඕනිය ඕන නැති අය මම තුලට ගන්න. මම යනකොට මුල් එක වතුර බෝතලෙකුයි බෙලෙත්ටි ගානේ බත් එක තියලා තිබුණා රෑ කෑම එක. ඒක කූඹි පිරීලා තිබුණා එතකොට. මම කූඹි අයින් කළා ඒක කෑවා. මෙතනටද මේ රට යන්නේ? ඩිමොක්‍රටික් විදියට එන ගොක්කෙන් ප්‍රජාතන්ත්‍රවාදය තුලින්ම එන්න වූ යකි බිහි වෙනවා අර පසුබිම් වූ යුද වාතාවරණය තුළ. එනිසා එක ඉතා බහන් ඒ ලෙඩේ කොතනින්ද මතුවෙන්නේ කියලා දන්නේ නැහැ. බලය ලැබුණාමයි මතුවෙන්නේ.